සම්බුක්කන සිද්ධියෙන් පස්සේ රටේ ප්‍රශ්න ගණනාවක් ඇති වෙලා තියෙනවා. ඒ මියගිය පුද්ගලයා මම දන්නවා අපේ සංදීප් සමරසිංහ මහත්මයාගේ ආධාරකරුවෙක්. ඉනිතියන්ට යන්නේ කොහොම හරි මගේ ඉල්ලීමක් තියෙන්නේ කතානායකතුමා දැන් පක්ෂ නායකින් කැඳවන්න කියලා. මේ සම්බන්ධව ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. තව දුරටත් පක්ෂ නායක රැස්වීම තියලා අපි කාලය ගන්න අවශ්‍ය නැහැ. ආරක්ෂක ශිෂ්ටය පොලිස් ශිෂ්ටය බහර මෙතුමට ඒ ප්‍රකාශය කරන්න දීලා අපිට කැමැති ඒකට ප්‍රතිචාර දක්වන්න. මට මූලික කටයුතු ටික ඉවර කරන්න දෙන්න. වැඩි තියෙන එකවම බලේද මිනි මරණ එකවම බලේද මේ මේච් ආණ්ඩුව මේ තස්සවාදී ආණ්ඩුව කවුද වැඩි තියන්න ඕඩරේ දුන්නේ SSP අලුත් පොලිස් ඇමති මෙහෙමද වැඩල්වි කියලා මම අහන්න කැමති කොහෙද පොලිසියකට කියනලු සාධාරණ පරීක්ෂණයක් කරන්නයි කියලා ඒව අපි පිළිගන්නේ විශ්‍රාමල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් කීප දෙනෙකුගෙන් සමන්විත වූ පරීක්ෂණ මණ්ඩලයක් අපිට අවශ්‍යයි මට අහුණ ඔබතුමා කියනවා පක්ෂ නායක රැස්වීම මේ සභාව ඉන්න පක්ෂ නායකයෝ හැමෝම ගිහිලා කියනවනම් ජනාධිපතිතුමාට ඉල්ලාස් වෙන්නේ කියලා එතුමා ලෑස්ති කියන වචනේ ඔබතුමා කිව්වා. ඔබතුමා අවස්ථාව ලබා දෙන්න අපි සූදානම් ඒකමතිකව මේ විපක්ෂයේ සියලු දෙනා ඒ ප්‍රකාශය කරන්න. WPLX 27:35 කියන බවුසරයක ඊයේ දවසේ උදේ 8:20ට තමයි මුතුරාජවෙල පර්යන්තෙන් පිටත් වෙන්නේ. ඒක පිටත් වෙන්නේ රඹුක්කන සමූපකාරයට පමණක් නෙවෙයි. තවත් අලවිසල් 3කට කිසිම විදියකින් මේක තෙල් මිල අඩු වෙලාවේ පටවගෙන ගිල්ල හංගගෙන තිබිච්ච එකක් නෙවෙයි. ඊයේ දවසේ බවුසර් 534ක් අපේ පර්යන්ත 3න් සියලුම දිස්ත්‍රික්කවල තියෙන අලවිසල් වලට යවන්න කටයුතු කළා තියෙනවා. නමුත් ඊයේ දවසේ අපිට 150යි යවා ගන්න පුළුවන් වුණේ. මේ දවස් කීපේ රෝහල් වලට අවශ්‍ය ඉන්ධන ටික නොලැබුණොත් ඒ රෝහල් අක්‍රිය වුණොත් ඔබ තමුන්නාසලා වගකීම ගන්න ඕනේ. ජනතාව මරණන් වලට වගකීම ඔබ තමුන්නාසලා ගන්න ඕනේ. මම කියන්නේ මේක සම්පූර්ණයෙන් මිනි මරුමක්. මේක සැලසුම් සහගතව කෙරුවේ. කවුරුත් අපි සංවිධානය කරපු අය නෙමෙයි. ඒක මම ප්‍රතික්ෂේප කරනවා. බවුසර් ගිනි තියෙන පුද්ගලයෙක් නෙමෙයි. මෙතන අවීර කරන්න ඇති. මෙතන දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. මේක තව ඇදගෙන යන්න බෑ. අපි ජනතාවට මොකක් හරි විසඳුමක් දෙන්න ඕනේ. නැත්නම් අපි ගෙදර යන්න ඕනේ. අර බවුසරය උදේ 8:30ට පිටත් වෙලා තින්නේ කියලා. CCTV කැමරා දර්ශන ඇතිනේ. ඔය වෙලාවට පිටත් වුණා කියලා CCTV කැමරා දර්ශන තියෙනව නම් කරුණාකරලා ඒක මාධ්‍යයට නිකුත් කරන්න. පොලිසියෙන් පවත්වන ඕනම පරීක්ෂණයේදී අවශ්‍ය ඒ සියලුම CCTV පත් අපි දෙන්නා. සංවිධානාත්මකව එක කණ්ඩායමක් 50ක් 100කට වඩා වැඩි ත්‍රිවිල් ප්‍රමාණයක් මේ ප්‍රදේශවලින් ඇවිල්ලා පිරවුම්හල නතර කරන්න එහෙම නැත්නම් පිරවුම්හල වටේ මේ පාරවල් සියල්ලක්ම අවහිර කරලා පොලිසියට ඉන්න බැරි තැනට පත් කරලා තිබුණා. 11:00 වෙනකොට සාමාන්‍ය උද්ඝෝෂණය වෙනස් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටින්න මේ සම්පකාරේ සභාපති බස්නායක කියන මිනිස්සයා බවුසරේ බොහොම හිතාමතා ප්‍රමාද කරා. ඊට පස්සේ තරුණ පිරිස ගිහිල්ලා කලින් මිලට තෙල් ටික ඉල්ලුවා. එතනදී මේ බස්නායක කියන සම්පකාරේ සභාපති බාබතිවරයා බොහොම පැහැදිලිව මේ තෙල් ටික පරණ මිලට දෙන්න බෑ කියලා කිව්වා. මේක වෙන ඩීල් එකක් ගියේ. මේ සිදුවීම සිදුවෙන්නේ කපුටෙක්ගේ තට්ටක් මරලා ඇල්ලුවොත් හරි කියලා සිදුවේ සිද්ධාන්තේ ඉඳන් පටන් ගමු. දේශපාලන වාසි ලබා ගන්න එක එක්කෙනාට චෝදනා කරන්න එපා. මේකේ අවසාන ප්‍රතිඵලය මීට වඩා දරුණු වෙන්න පුළුවන්. මේක මෙතනින් නතර කරන්න අපි වැඳලා විපක්ෂයෙන් ඉල්ලීම කරනවා. අඩුම ගානේ වක්කීම අරගෙන එක්ක ඇමතිවරයා එහෙම නැත්නම් පොලිස්පතිවරයා ඉල්ලාස් වෙන්න ඕනේ කියන එක අපි අවස්ථාවේදී කියනවා. ආණ්ඩුව හිතනවා නම් තුවක්කුව දික් කරලා වෙඩි තියලා මරලා Tamanna ආණ්ඩු කරන්න පුළුවන් කියලා අද ඒ ප්‍රශ්නෙට විසඳුම් ලබා දෙන්න ඕනේ. මුළු රටේම ජනතාව අද බාරට බහලා ඉල්ලන්නේ මොකද්ද? මේ පවුල් බාරෙන්ද ගෙදර යන්න කියලා. නැත්තම් මේ රට ලේ විලම්බවට පත් වෙයි. මේ පැත්තෙන් බෝලේ මේ පැත්තට පාස් කරනවා මේ පැත්තෙන් ඒ පැත්තට පාස් කරා කියලා නැති වෙච්ච දරුවට සාධාරණයක් සිද්ධ වෙන්නෙත් නැහැ. මේ ප්‍රශ්නේ විසඳුමක් හම්බෙන්නෙත් නැහැ. රටේ ප්‍රශ්නයක් තියෙනවා කරු කතානායකතුමනි. ඒ ප්‍රශ්නේ අපි අවුලල වැඩක් වෙන්නේ නැහැ. කනක හේරත් ඇමතිවරයා ඒකේ වගකීම ගන්න ඕනේ. බස්නායක කියන ඒ සමපකාර සංගමේ සභාපතිවරයා
ඔබතුමාගේ ලේකම්වරයෙක් පරණ බිලට තමයි ඉන්වොයිස් එක ගහලා තියෙන්නේ. ඒක ලේසියෙන් ගොඩින් බේර ගන්න තිබුණා. කේඩී ලක්ෂාන් කියන ඒ මහතා ඒ මිනිස්සයාට ලොරි තට්ටුවක් තියෙනවා. දවස් 4කට ලොරි තට්ටුවේ ඩීසල් නැහැ. ඒ මිනිස්සයාට ජීවත් වෙන්න මාර්ගයක් නැහැ. ඒ මිනිහා එතෙන්ට ගියේ එමිනාගේ ජීවිත මාර්ගය හදා ගන්න. අන්තිමට වෙඩි උණ්ඩයක් කෑවා. ඒක සාධාරණද? ඔබතුමාන්ට පොඩ්ඩක්වත් හිතක් නැද්ද? ඔබතුමාලා ඉල්ලීමක් කරනවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙනම එකක් කරන්න කියලා. මම ඒ සම්බන්ධවත් අමාත්‍යංශ ලේකම්තුමාව දැනුවත් කරන්න. ප්‍රසන්න රණතුංග මැතිතුමා අද උදේ ප්‍රකාශයක් කරා මෙතෙන්ට ඇවිල්ලා බෞසරේ ගිනි තියන්න උත්සාහයක් තියෙන බවට ආදී සාක්ෂි ගණනාවක් ඉදිරිපත් කළා. ඔබතුමා පරීක්ෂණයක් කරන්න කලින් එවැනි ප්‍රකාශයක් කිරීම වැරදි. වීඩියෝපටි තියෙන හින්දා තමයි මම ඒ කාරණාව පැහැදිලි කරේ. විශේෂ බාර ඇමතිතුමා කිව්වා අවම බලය පාවිච්චි කරා කියලා. අවම බලය පාවිච්චි කිරීම කියන්නේ මිනී මැරීම නම් දේකදී උපරිම බලය මොකද්ද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. කුසගින්න දැනෙන්නේ කොළපාටද රතුපාටද නිල්පාටද දම්පාටද කියලා නෙවෙයි ගුරුපාටද කියලා නෙවෙයි අඩුමතරමේ අග්‍රාමාත්‍යවරයාට දැනෙන්න ඕන මේ රටේ පුරවැසියන් මූණ දී තිබෙන වේදනාවේ තරම ඒවා දැනෙන්නේ නැති හදවතක් තියෙන මිනිස්සු ඒවා දැනෙන්නේ නැති හිරිවැටුණු ආණ්ඩුවක් හිතක් පපුවක් නැමැති පාලකයෝ තමුන්නාසල තෝරගෙන තියෙන පාර වෙඩි පහර නං තමුන්නාසල මතක තියාගන්න කෝටි දෙකක ජනතාවක් මරණයකින් තොරව ඝාතනයකින් තොරව මේක තමුන්නාසල පාලනය කරන්න හම්බෙන්නේ නැහැ මේ රටේ මිනිසුන්ගේ කෑම නැති කොට මේ මන්ත්‍රීවරුන්ට තියෙනද රුදාව කෑම පය ගන්න මේ කෑම පය නතර කරන්න අපිට සාකච්ඡා කරන්න ඕන මේ තත්ත්වයත් එක්ක වෙනස් වෙනවා නම් මේ කෑම ගැන කතා කරන්න අපිට දෙයක් නැහැ පිළිලැජ්ජ නැති කතාවක් මේ කියන්න හදන්නේ කරුණාකරලා මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනියන්න ගෝල් ෆේස් පැත්තේ ගියා නම් කෑම දෙනවා ආණ්ඩු පක්ෂ හැමෝටමද හටවාගෙන ඉන්නවා ජනතාවගේ ඡන්දයෙන් අපි ආවේ මේ වගේ හාල්පාරු විදියට ඩයස්පෝරාවේ සල්ලි වලට මේකේ කණ්ඩ ආවේ නැහැ කියන එකත් මට තියාගන්න ඕන. ද්‍රවිඩ ජනතාව වශයෙන් අපි අද සිංහල ජනතාවත් එක්ක අපි හිටගෙන ඉන්නවා මේ ඝාතනය වෙනුවෙන්. මෙතනින් එහාට මිනිස්සු මරන්න දෙන්න බෑ. මේ ආණ්ඩුව දන්නේ මිනිහ මරන්න විතරයි. ගරු ප්‍රසන්න රණතුංග ඇමතුම ඔබතුමා ඇවිල්ලා පැය 48ක් ඇතුළත තරුණෙක් මරලා ඔබතුමා තමයි මේකට වග කියන්න ඕනේ. ඔබතුමා එක්ක මුළු කැබිනට් එකම ඉල්ලස්සා ගෙදර යන්න. ඒ ක්‍රියාදාමයේ නොගත්තා නම් මෙලහට 3-400ක් මැරිලා මේට වඩා භයානක තත්ත්වයකට යනවා අර මේක ගිනි තිබ්බනම් මම කියන්නට ඕනේ මගේ ආණ්ඩු කාලේ ආණ්ඩුවේ තුවක්කු එකක්වත් කිසිම කෙනෙකුට පත්ුනේ නැහැ අපරාධකාරයෙකුටවත් පත්ුනේ නැහැ මගේ කාලේ රජයේ වගකීමක් සහ යුතුකමක් තිබෙනවා මේ තත්ත්වය සංසුන් කරන්න සමනය කරන්න ජනතාවගේ දුක් කඳුළු වලට සවන් දීලා ගරු ජනාධිපතිතුමා කතානායකට ප්‍රකාශ කරා කියලා ඉල්ලාස් වෙන සූදානම් කියලා ඒක සම්පූර්ණ වැරදි ප්‍රවෘත්තියක් කරුවා මම කිව්වේ 113ක් අරගෙන එතෙන්ට ගියොත් ආණ්ඩුව දෙන්න සූදානම් කියලා එතුමා ප්‍රකාශ කරලා තියෙනවා. ඒක අදත් වළංගුයි. ඔබතුමා කිව්වා ඒක. ඔබතුමා වැරදි විග්‍රහයක් කළා කියලා මම කියනවා. අපි පුදුම වුණා. ඔබ 113 කොහොමදක් තියෙනවා බය වෙන්න එපා. 113 පෙන්වන්න නම් ඉස්සරහට. කොහොමද ඔබතුමා මෙහෙම පච කියන්නේ? කියනවා පැහැදිලි ඔබතුමා ටොම් පචෙක් කියන්නේ. ටොම් පචෙක් කියලා මම කියනවා. ආණ්ඩුව එතුමා දෙන්න ඕනේ අපිට ගන්න පුළුවන්ද? හරි ගන්න එහෙනම්. මේ තරුණයාට වැඩි තියන්නේ මේ බවුසරේ ගිනි තියන්න ගිහිලානේ මේ අතුරු පාරකදී මේ පුද්ගලයව මරා දැම පිටිපස්සේ පැහැදිලි ඝාතනයක අවශ්‍යතාවය තියෙනවා කියන එක අපි කියනවා මේ ඕඩර් එක දෙන්නේ කීර්තිරත්න SSP වීරකැටියේ ගම පේජ නෙවිල්ගේ ඥාතියා SSP ගම හම්බ වුණා ආණ්ඩුවේ සහායකට RSI කෙනෙක් විදියට පත් වෙන්නේ හැමදාම බීලා ඉන්නේ මේ බීලා ඉඳලා තමයි මේ තීන්දුව ගන්නෙ වීරකැටිය නන් නෙමෙයි මම දන්න විදියට අම්බලන්තට ධනෙන් පල්ලෙහාට වෙඩි තියන්න ඕඩර් එක දෙන්න පුළුවන්කම තියෙනවා රබර් බුලට් වලින් අවම බලය පාවිච්චි කරන්න ඒ වෙඩි තිබ්බ පොලිසියටම පරීක්ෂණය බාර දෙනවයි කියලා කියන්නේ මේ පරීක්ෂණ යට ගහන්න ඒ වෙඩි තියපු වැරදි කරුවන්ව යට ගහන්න බේර ගන්න ජනාධිපතිතුමා ඉස්සරහට ඇවිල්ලා තියෙනවා රාජපක්ෂ පාලනයේට මේ වෙඩි තියෙනව අලුත් දෙයක් නෙමෙයි ජනාධිපතිතුමා ඉල්ලා අස්වෙනවා නම් හෙට පුළුවන් මේ පාර්ලිමේන්තුවට මේක විසඳ ගන්න යෝජනාව ගේන්න අපිට පුළුවන් මේ කීර්තිරත් රත්න කියන SSP වරයා ඔහු ASP විභාගයට ඉදිරිපත් වුණා මේ ප්‍රොමෝෂන් එකට ඉදිරිපත් වුණාම 12 දෙනයි සමත් වුණේ මොහු 46 වෙනි හැබැයි රාජපක්ෂ වරුන්ට ඔහු ASP කරන්න ඕන නිසා 12 දෙනෙක් ගන්න අවස්ථාවේ 50 දෙනෙක් අරගෙන තමයි මේ කීර්තිරත්න මේ ස්පීකරේ. එහෙනම් එහෙම කරපු කීර්තිරත්න මේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තු ඉෂ්ට කරන්නේ නැද්ද? ඒක තමයි ඒ උනේ. දැන් මේ තෙල් මිල වැඩි කරන එක පිළිබඳව කාගේද මේකේ මේ බලය තියෙන්නේ? මේකේ තියෙනවා මුදල් ඇමතිවරයාගේ කොන්කරන්ස් එක නැතුව තෙල් මිලේකට දාන්න බෑ කියලා. ඒතකොට දැන් මුදල් ඇමතිවරයෙක් නැහැ. වැඩ බලන මුදල් ඇමතිවරයෙකුත් නැහැ. දැන් නීත්‍යානුකූලවද මේ තෙල් මිල වැඩි කරේ? මුදල් ඇමතිතුමා හෝ රජයේ ප්‍රධාන ඇමතිවරයෙක් නොමැති විදිහට අවස්ථාවේදී ඒ වගකීම් බලතල අධිකරණ ජනාධිපතිතුමාට තියෙනවා. හරි. ඕකේ. ඒක තමයි මේ ව්‍යවස්ථාවේ තියෙන කියවලා බලන්න. ද
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.